සම්බුදධ සරණය සිල්දනාටම. බෞද්ය මාධචාලයේ ගම්පාශකාපත්පවාගෙනයන ගම්පහ නාරංවල ගනරත්තන සම්බෝධ සදහම්ස න පරිස් ්‍රේස් සිට පටිත කරමින් මුළු ලකටම සන්නවේදනය කරන දායකත්ත්‍ර සදධර්ම දේශනාව මෙලෙසින් නරම්භ කරන්නට මෙස්සූ දානම. සධර්ම දේශනාපත්පන්නට අපකිරීම හ තනුකම්පාවෙන් මෙදම් සභා මණ් පේට වැඩමකට පදාළ පුචපාද மாතර මහින්ද ගෞරවනිය සාමල් පහන්සේ අබිසිියලු දිනාමෙක් ව සාදුුනාද පවත්පාපි ිකනිමු. සාසා සා හැලුම් මහර දෙල්කොඩ පදිංචි MMP මුදන්න ය මත්ම ඇතු පවලේපින්නාත් පෙරි සයුතුමෝ සදධර්ම දේශනාව, මෙෙලෙසිම්වලු ලෝකේටම සන්නවේදනය කරන්නට පින් බ්‍ර දායකත්වයගෙන කටයුතු කරන්න. එස නම් අපෙර මහත අනු කම්පාාවෙන් මෙ තැන් සිට සදධර්ම දේශනා පවත්පවානට, ගෞරහනය සාමිත් වහන්සේට අරධනා කරනවා. අබ ස්රයි සාවාමිත් වහන්ස. සාධ සාදු සා. සමන්තහා චක්කවාලිසු අත්‍රාගච්චන්තුදීවතා සද්දම්මන්මු නිරාජස්ස සුනන්තුසග්ග මොක්කහදන් දම්ම සවන කාලෝ අයංබදන්තා දම්ම සවනකාලෝ අයංබදන්තා දම්ම සවෙන කාලෝ අයංබදන්තා නමෝටස්සෙ භගවතු අරහතු සබ්බ දම්මි සුවප පටිහතඥානචාරස්ස, දසබල දරස්ස චතු වී සාරජ්්‍ය විසාරදස්ස, සබ්භ සත්තුත්්‍ය මස්සෙ ධම්මිසරස්ස, ධම්මරාජස්ස ධම්මත්සාමිස තතාගතස්ස සබ්බ්්‍යුුණෝ සම්මාසම්බුද්දස්ස නමුටස්ස භගවතු අරහතු සබ්බ දම්මි සුවප පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණු සම්මාසම්බුද්දස්සේ නමෝතස්ස භගෙවතු අරහතු සබ්බ දම්මි සුවක් පටිහතඥානචාරස්ස දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්්‍ය මස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණෝ සම්මාසම්බුද්දස්ස උතුමෝ භාග්‍ය වතුන් වහන්සේට මාගේ උතුන් ව නමස්කාරය වේවා ධම්මා ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට යිති ධරමයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවන් වැරදි වචනයක් පිට නොවේවා මිතියාදුෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධ පිටි නොවේවා උතුම්මූ භාග්‍යුතුන් වහන්සේගේ සත්තිමූ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සීලුවාරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ යනුග්‍රහයි ලෙබේවා? සියලු සාසනාරක්ෂකන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා. හැම දෙරාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන. උතුම් චතුරාර්ය සත්‍ය ධර්රමේම අවබෝධ කර ගනිත්වා සාධෝසාධෝසාදෝ. සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්න අද දවසේදී අපේ මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රභණය කරන්නටයි ධර්මාණු ශාසනාව සඳහා පින්වතුනි මම මාතෘකාව හැටියට තෝරා ගන්න අදහස් කර ගත්තී මේ භාග්‍යවුතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය පුන් සඳ මඩලක් වගේ බබලෝකු අති විශේෂාරයඋත්තුමන් වහන්සේ නමකගේ පිළිබඳව කතාවතුලින් බොහොම වටින කරුණක් අපේ පින්වතුට දේශනා කරන්න තමයි මේ බුද්ධවාසනයේ වැඩහිටපු විශේෂාරයෙන් වහන්සේ නමත් මදුරස් සොරයිෙන් ධර්ම දේශනා කරන භික්ෂූුණන් වහන්සේ ලාතරෙන් අග තැන්පත් ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේ ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේ බොහෝම මිහිරිහඬින් බණ කියනවා උන්වහන්සේ තමන් වහන්සේගේ ඒ ධර්ම දේශනා කරන්්ඩ පුළුවන් හැකියාවෙන් බොහෝ පිරිසකට ධර්ම දේශනා කළා. ඒකාල පින්ත්තුන ගිහි පිරිස පමණක් නෙවෙයි භික්‍ෂූන් වහන්සේලා පවා අතිශ්්‍යීමම ප්‍රිය කරා උන්වහන්සේගේින් බණහන්න. එනිසා උන්වහන්සේගේ මේ මදුරස්වරයෙන් දේශනා කරන ධර්ම්ම දේශනාවන් පිළිබඳ පැහැදිච්ච ජම්බුදDPී හිටපු බොහෝ භික්‍ෂුන් වහන්සේලා ජේතවනාරාමටවා ඒ එනකොට මේ භිෂුන් වහන්සේලාට මොන ගැහෙනවා සමහර දවස්සලට ඇතුල්වෙන ප්‍රධහන වාහල් කඩළග බොහු කුඩා සාමනීරන් වහන්සෙනවා සාම බොහෝ දෙනෙක් ගෙළඟ මිනිමි අඩුපාඩුව තියෙනවා මේ කුඩාලමයින්ට කරදර කර කර විහිළු කරණ එක සමහරලට අපි දකිනවන එක බොහොම ලාමක පෘතග්ගන ස්භාවයා සමහරලට පොඩි දරුව හම්බුණම අපේ පොඩි ලවනුවන්ගේ කණෙන් අදිනවාක් නහයෙන් අදිනවා කු අයිනවා සමහර වෙලාවලට එහෙම විහිළු කරනවා අපි ඔවුම ගේන්තිය අවුස්සලා සමහර විටික සතුට වෙනවා දෙකවුන්ට කරදරයා ද මේන භික්‍ෂූන් වහන්සේලාගේ සමහර කෙනෙකු කෙලාක් ඔන්නො ගතිය තිවනා ඉතිහර සාමනණයෙන් වහන්සේව දැක්කම අ වගේ විහිලු කරනවා කතා කරලා හනවා සාමනේය සිවරුුවරරි එහම අදහසක් නෑනේද මහනුනා කියල සෙල්ලන් එහෙම කරන්න බේ දගවැඩ කරන්න බෑ කියන සමහර වෙලාවට උන්වහන්සේලා ටොකු වයිනවා කංවලින් අදිනවා නහයෙන් අදිනවා සමහරට පිටිපස්සෙල තල්ලු කරනවා අ කුඩාළමයෙක් වෙනුවෙන් කරන මේ හැමදේම මේ සාමනේරැන් වහන්සේ වගේ ඉන්න මේ හාමුදුරු වෙනුවෙන් කරනවා සමහරලාවට ඒ හාමුදුරු කොයිතරං එකින් පීදාවට ලක් කරනවද කෙලෙ කිවතින් කෙනෙක් යනින්ගමං හරි හිසට පහරක් කරි ගාගෙන යනවලු මෙහෙම විහිළු කරල මේ හාමුදුරු යනවා බුදුරජන් වහන්සගේ ළඟට ගිහි ලහනෝ සාමින් අපි මේ බොහෝ දුරු බැහැරැක්ඉඳලාවී මදුරහන්ඩින් බණ කියන ලකොටක බද්ධිය හාමුදුරන්ගේ බණ ටික්ක හඬ කියලා. ස්වාමිනිණ කොහහිද උන්වහන්සේ වැඩයිඉන්නේ නමීන හාමුදුර කවරවත් උන්හස රූපීය අඳරන්නේ එතු භාගතතු වහන්සේ කියනව මහනිනි අර නොඹබල එනකොට එක භික්‍ෂෝකට විහිලුකරි අන්නේ ඒ භික්ෂුවටතමයි ලකොට බද්දිය කියැනෙකිව අර හාමුදුරුට තුන් හිටිතැන් අමතක වුණා. මහා කම්පාවකට පත්වෙලා මහා සංහකට පත්වෙලා මොහොතක් ප්‍රමාධද නොකර ඒ හාමුදුරුවගළඟට ගිහිල්ලා. උන්වහන්සේගේ මේ පා දෙක සිබිමින් වැඳගෙන සමාවිල්ලනවා පාළග දනින් වැටිලා අනේ ස්වාමීණී අපකරපු නොදැනකරපු වරදට අපට අනුකම්පාවින් සමාවදෙන සේක්වා කර සමාවිල්ලවා. ප උන්වහන්සේට එවැනි අපහසුකමක් ලබන්ඩ උන්න්නවහන්සකි ශරීර ප්‍රමාණය හේතුවක් වුණා ු දුන්වහන්සට තිබුණම උසින් අඩු ශරීරය සාමානයට වඩා එකට හේතුවෙච්ච කරමයක් තියෙන පූර්ු ජාතීකරපු එ තමයි පෙරක්තර ආත්ම භාවයක කාශප භාගතුන් වහන්සකි ශාසනී කොටක් දධ හමතුර ඉජිනීවරක් ලටිය ගොඩ නැගිලි හදන ඉංජිනීරුවරේ කාශව භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පැවැෙන් පස්සෙදී අපේ භාගතුන් වහන්සේගේ වගේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා විසුරුුණේනෑ අපි භාගතු වහසගේ ධාතුන් වහසල විසිරුුණා. ලලාට ධදාතුන් වහන්සේ වෙන මකුදාාතුන් වහන්සේ වෙනම සතර දළදා වහන්සල්ල වෙනම අවශේෂ සියලු ධාතුන් වහන්සේලා අබෑට මුං ඇට කඩලට ප්‍රමාණෙන්ට විසිරලා ගිය. වෙෙන් වනාා හැබැයි කාශභ භාගතුන් වහන්සගේ ධාතුන් වහන්සේ හෙම විං වුණනේ නේ. ඔක්කෝම එකට ඇලිල එක ගන වෙලායි තිබනි එනිසා කාශ්‍යප භාගතුන් වහන්සේ වෙනුවෙන් හැදි එකම මහසෑඇයි දාතුන් වහන්සල තැන්පත් කරලා අන්නේ මහසෑ හදන්න තීරණය කර පෙලාව සද්ධහවන්තයෝ ඉල්ලි මක්කරා අපි මේ මහසෑය රණින් හදමු අත්තරංගලින් චෛත්‍ය හදමු ඊළඟට කෙනෙක් යෝජනා කරන්නා එහන අපි එක යුදුම් හතකට හදමු යුදුනක් කෙන සැතපුම් දහයා තුර යුදුුම් හතකිව සැතපුම් ඇත්තෑවා. අති විශාල චෛත්‍යයක් කෙනෙක් ොහොම යෝජනා කරාම තව කෙනෙක් නවා යුදුම් හතක් කියන බරසාර වැඩී අපි ෝක යුදුම් හයකට හදමු තවගෙනෙ කියන පටන්ගත් ඇනෑ යුදුම් හයත් විශාල වැඩි අප ඔොක යුදුම් පහට හදමු ඔහොම අඩුකරගෙන යුදුන් දෙකළඟටනකංආවා අන්න ඉවිල්ලා වැර ජිීරවර ඉඳගෙන කියනවා යොදුුන් දෙකක් කියන්නෙ විශාල වැඩි අපි ෝක එක යුදනකට හදමු අන්න ඒක සියල්ලෝම ඒක මතිකව අනුමත කළා අපින යුදුනක මහ සයක් හදමු කෞදමි යෝජනාවගෙන වේ අපි බද්ධ සාසන ලකොටක බද්ධ හාමුතර ම සුළු පංකමක් වශයෙන් කරන්නට උපදෙස් දුන්නා බලන්න පින්තුනි කොච්චර භාන කකුොසල කරම ඇද කර ගත්තේ අපේ සමාජිත් ඔහොම අදත් පවුකරගන්න ඕන තරන් ඉන්නවා සමහර වෙලාට මහ පින්කන් දැක්කම ඒ පින්කම් අනුමෝදැන්වෙන්නි නේ ඒවට නොයෙක් දොස් කියනවා යොච්චර භාගතු වහසට මල් පූෝජ කරන්නේ ඇයි ඔොච්චර භාගතුන් වහන්සට පහම් පත්තු කරන්නේ ඇයි ඔච්චර භාගතුන් වහන්සට ආහාර තියන්නේ පුොඩ්ඩත්තිව්වත් එකයි එක මල පෝජ කරත් එකයි මෙහෙම පින්ගතුන හිතනවා මහ පින්කම් කොඩා පින්කම් වශයෙන් සමහර කෙනෙක් සලකණ්ඩ අද කාලේ හුරුවෙලා ඉන්න අපි දකිනවා එක අති භයාන කකු සල කර්මය එහෙම අකුසල් සිද්ධ වෙන්නේ බොහෝ දිනි ගොග අතින් පින්වොතුනමි ධර්මය නොදන්නාකම නිසා මොකද පින්වතුනී මේ සද්ධාවතියන සද්ධාවන්තයෝ පින්කන් කරන්නේ සංසාරය ගැනහිතලා ද සද්හාවන්තිය හැම වෙලාවකු පින්ගං කරන්නේ සසර ගැන හිතලා. සද්දවන්තියා ඒ ප්‍රඥාවන්තියා හැමමොහොතකම තමන් රැස්කරගණ්ඩ ධනිය මේ සංසාරයේ භවීන් භවී භවීම් භවි අරගෙන යනවා ප්‍රඥාවන්තියා මේ ධනය සංසාරයේ භවීම් භවේ භවීීම භව අරෙන් යනවා හ දුස්ප්‍රාඥා කරන්නේ දාල යනවා. කෝහුන්ද ප්‍රඥාවන්තයම ධන අරෙන් යන්නේ. සුමේද තාපසතුමා ඉපදුනී මහ දනවතෙක් වෙලා දීපන්කට භාගතුන අන්සගේ ශාසනී මුතුම් මිත්තන්ගේ පරම්පරාවෙන් තමට ලැබච් ධනී ගැන කියනකොට තාත්තගගේ මරණින් පස්සෙේ ්‍යමාතව රේල කියනවා. එඇයි අපේ ඔය තාත්තල සීියලමෝ කවුරුවත් යනකොට මේ අරගෙනගේී නැද දනිය නෑස්වාමිනු කෝමොදාලගී එන අඩුම තරමි මමවත් මේ ධනේ ගෙනයන්න පුළුවන්වෙනි විදිර හදාගන්න ඕන එහෙම හිතලමුකොද කළේ සුමේද තාපසුතුමාර සියල්ලුම දේවල්ටික දන්ඳුවරන්න ප්‍රඥාවන්තියා මේ පුන්නෙ නිධානයක් කරගන්නේ හැබැයි දුස්රාඥන්ට පින් වතුනී තමන්ට මේ ධනී රැගෙන යන්න පුළුවන් කියන එක නෙමී අඩුමතර්මේ තමන් මැරිලා මතු ජීවිතයක උපදිනව කියීන එකවත් පින් තුන සමහරලාට පිළිගන්නේ ම මේ ජීවිතය මැරිලා මතු ජීවිතයක උපදිනව කියන කාරණාවත් දුෂප්‍රාඥයට වැටහින්නේ. තීනිසා හෝ පවට බයකුත් නෑ පිනට කැමැත්තකුත්න්නේ. තමන් කැමත් අකමැතිවෙන එක පැත්තකින්තියන්ට තවකිනෙ පින්කමක් කරනවටවත් පින් ඔතන කැමතිනේ. හැබේ හෝ පවකන් කරදදිනං එහෙම හිතනි නේ. පිපින්වුතුම් බලන සමහරලාවට සමහර කෙනෙක් මහ පූජාවක් කළ තව කෙනෙකු අනමෝදංන් වෙනව අන්තර්ජාලවලට දානවා බලන්නකු පින්වතුන ඒ වට දොස් කියන කීදෙන කින්වාද. සමහරලට මොනුවද කියන්නේ මීතරම්මී ධනයක් මීතරං ආහාරමී බුදුරජාන් වහන්සේට පූජ කරට වඩා කොච්චර වටිනවද නැති බැරි කෙනෙකොට කන්න දුන්න සමහරට එහෙමයි කියන්නේ. නැතිබැරි කෙනකොට කන්න දුන්නනම් කොච්චර වටිනවද කියල තමයි පින්ංහ සමහරට කියන්නේ පිතුනී අපි පංවතුන් හොයිල බලන්ඩ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ පූජාවක් දැක්කම ඔහොම හිතනවේ ඇත්තන්ට කවදාවත් තමන් යාලෝත්ත එක එකට එකතු වෙලා සුරාපානය කරන කොටෝක හිතෙන්නෑ අපි මේ නිර පරාදිමලු කුදනයක් වියදැන් කරනම හපරාදි අපි බඩට අත්නය අප ඇඟටත්නෑ අපි මේ සල්ලිවලින් නැති බැරිකායට කන්න ටිකක් කරදමු එතකොට එක හිතන්නේ සමහරලාවට හිතන්න කෝදැන් භාගතු වහන්සගේ බුද්ධූජාවට බනිි නැත්තෝ. ලක්ෂ ගණන් වියදන් කරනවා තමන්ගේ විවාහමංගල්ලයට දවස් දෙකතුනකට එක සුල් පටුනේ තමර ලක්ෂ පනාක්ෂීයක් වෙන්නත් පුළුවන් හැබ භාගතුන්සික බුද්දු පූජාව දැක්ක අරමීතනවා නැති බැරි කෙනෙකොට කන්න දුන්නන හොදයි කෙකොට ඒ තමන්ගේ විවාහමංගලට වියදං කරන කොට කිසි වෙලාවක නැති බැරය මතක්වෙන්නේ කෙනෙකොට දනය තියෙනවනං තමන්ඒ දනින් කොයිතරම් සැපවින්දත්කමක් නෑ නවත් මම අපි පංගට කියලද හදනම අඥාන මිනිසුන්ගේ සමහර තරක කොයිතරම් නම් අඥ්ඥානද කියන එකයි ඇයිහෙම හිතෙන්නේ නැතිබැරි මිනිසු පිළිබඳ ඔයි තරං අනුකම්පාව තියෙනවනං තමන් පාටිය අදධානුකොට රි සත් එක තුලා සුරාපානය කරනකොට සමහරලාවට තමන් විවාහ මංගලය ගන්නකොට ඒනම් ඔය තර අනුකම්පාවක් මේ කන්න නති මිනිසු පිළිබඳව තිෙනව වනං යිික කරනකොටත් තුො ඇත්ව ව නඒක හි ඇතිවෙන් නෑ ඒනම් ඔවුන්ට තියෙ මේ නැති බැරි අයට කණ්ඩ දෙන්න ඕන කෙනෙ එකක් එකක් නෙමී ඒක තමයි පින්වතුන මේ සසර ඇතිබෙන භයානක බව මොකද හේතුව ධරමයෙන් නොදන්නාකම නිසා ඔවුන් අන්දය වෙලා. එකගෙන බුදුරජන් වහස දේශනා කරේ දීගෝ බාලානන් සංසාරන් සද්ධම්මං අවි්‍යානතන් කියලා. ධරමය නොදන්න බාලයාගේ සංසාරයේ දිගයි. බුද්ධ ශාසනයක් පින්වතුන පහළ වෙනවා කෙල කියන්නේ. ප්‍රඥාවන්තයන්ගේ සුගතිය මඟ විවර වෙනවා දුස්ප්‍රාඥයන්ගේ දදුගතිය මගඟ විවර වෙනවා. නහොඳු මුදහරණ ෙනමේ ලකුන්ට බදධිය හාංකර ලකුණටක බද්ධිය හාමුදුරු කැනෙමි සාමානක නෙද්ද ලකුන්ටක බද්ධිය හාමුදුරුව කියල කියන්නේ පංවතුනි කල්ප ලක්ෂයක් පාරමිතාපොරුප මහවුත්තමිම සුළු පටු කෙනෙක් නෙවී කල්ප ගනම් පාරමිතා පුරාගෙනැවිල්ලා උන්හන්සේ කොයි තරම් පින්කර ගත්තද. කොයිතරම් බනයහුවද බුද්ධ ශාසන වල කොයිතරම් බනහල තියනවද. මනුෂ්‍ය බහවල විතරැක් නමි තිරිසන්නආත්ම බහවලද පින්හතුරි පින්කර ගත්තු කෙනෙක්ල කොට බද්‍ය මුදර කියන්නේ. අපසාමන හලන නෙම තිරිසන්නු පින්කරන? ො න්හන්ේ තිරිසන් හාවල ඉපදදුුණත් පංකර ගෙන තියෙනවා ඔය විපසේ භාගතුන් වහසකි කාලේ ලකොන්ටක බද්ධ්‍ය හාමුදුරු කෙවුලෙක් චිත්‍රපත්තර කියලා මේ හිමාලේ තියෙනවා කේම කියල අම්ඹවනය ඔය අම්භවනෙන් හැමදාම අම්ඹ ගෙඩියයක් කඩාගෙන ළමහිට ගිහිල දෙනවා මී පෙන වගේ රසයි යම්ඹගෙරී දවසක් කෙනකොට කෙවුල දකිෙනවා පාරදිගේ මහා චද්දන් තහස්තිරාජයෙක් වගේ ශඩ්වර්ණ රස්්මි මාලා බබලවාගෙන විපස්සි භාගතුන් වහන්සේ මහ පිරිසක් එක වැඩම කරනවා ඔහුට මිනි මිහිමීතෙනවා මට නොයෙක් දවසල බාගතු වහන්සේ මෙ මුොුණග හෙ තිෙනවා හැයි කිසි දසක මගේ අති දෙන්නේ මක්තිබලන. හරදවසට ගගේ ඇති දෙන්නේ යමක් තිබනට මට ඒදවස භාගතරන් ස හි අද දෙන්න දේකුත්තියෙනවා දෙන්න භාගතු වහන්සසිත්වවැට ඉන්නනවා මංමී අපගෙඩිය භාග්‍යතුන් වහන්සේට පෝජ කරනවා කියලා පැගතුරි භාගතුරන්සට පෝජ කරා භාග්‍යතුරන් සේත්තනම තියාාගෙන අප ගෙඩිය වැළඳවා. බල එහෙම පින්කර ගතු කෙන ලකොට බද්‍ය හාමුදුර කියැන සසේ බහෝම ප්‍රනීත දේවල් දන්දුරන්නන්නේ ප්‍රනීත දේවල් දන්ඳුරනෙ නිසා තමයි උන්වහන්සට මේ මදුරස්සරයෙන් බණ කියන මේ මේ පුන්නෙ විපාකෙල් ලැබුණමිහිරි හඬක් ලැබනේ මිහිරි දේවල් දන්ඳුරු නිසා ප්‍රනීත දේවල් දන්දුරු නිසා නමුත් එහෙම පින්කරගෙන යාපෝ ලකොටක බදධ්‍ය හාමුදුරුවෝ බලණම කාශ්‍යපභාගතුන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී කාශ භාගතු වහන්සක ශාසනය කරගත්ව අක්කසල් කර්මය මොක දෙකට හේතුවය මට හිතනදයක්ම මේ කියන්නේ මට හිතනවා ඒ ජීවිතය උන්වහන්සේ හරිට බනහන්නත්ති කියලා සසර කොයි තරම් බණයහවුවත් වැඩක්නෑ ඒ බුද්ධ හසනය තුළ බණහන්න ඇත්තා සසරිි කයිතර බනහෝත ැක්නේ හැම බුද්ධ සාාසනයකම බණහන්නුවන් අන්නු ඔය නිසා තමයි නැඟ අපිහිතන්නකෝීබු බුදුරජන් වහන්සගේ සාසනේ බනහල හල ධර්මීගෙන ගෙන පින්කරාට මෛත්‍රරි බුදුරජන්හන්සේ සාසනෙ බනෑහුවේ නැතිවුණුත් හිතන්ඩ එපා මේ විදිර අපි ගීජීවත්තය කියලා හැම බුද්ධ සාසනයකු බණහ්ඩ දෝට තමයි ධර්මාබෝධී ලැබෙන්නේ. අන්නුවයි නිසා තමයි පින්හතුන අපි පිංකංකරකර විශේෂ ප්‍රාර්ථනාවක් කරන්නේ මී මොහොතහිපටන් නිවන්දක්නාා මොහොත දක්වා සැම කල්ලි සම්මාධිට්ටික වන්නේින් වාකල් ප්‍රාර්ථනා කරයානයානය නිසයි. හැමදි සේම පිංකං කරකර අපි ප්‍රාර්ථනා කරනවා භාගයුතු නහන්සගේ නිර්මල පරිියාප්තිි ධර්මය අසන්නෙම්වා දරන්නෙම්වා වචිනින් පුරුතු පුහුණු කරන්නෙම්වා අරතපිරික්සන්නෙම්වා නුවනින් විනිවිද දකින්නෙම්වා නිවැරදිව අන්න්‍යන්ට දේශනා කරන්නෙම්වා කියලා හැම්ම වෙලාවකම පින්කර කරවි ප්‍රාර්ථනා කරන්නඔන්වේ කාරණවනිසා. මද මිතරම් මහ උත්තමයන්ටත් සංසාරේ වැරදු නානං. අපට වරදෙන වැරදීම ගෙන අමුතුුවෙන් කතා කරන දෙන්නේ ඇමි බනාා අහනව කියනෙක විශේෂ කරණාව ද මේ විදිර කුසල කරමය කරගත්තුනනි සාහතම උන්වහන්ේගේර ශරීර උසි අඩු නේ ඇබේ මට හිතෙනවා සාමන්‍යයෙන් අපිත්වය අපේ සමාජෙද්දාකින උසිං අඩු මිනිස්සු හැබැයි බැලූ බැල්මට අපට ඔවුන්ව ලදුරයුක් වගේ පෙන්නේ ගොඩා කඩු මනිසු දැක්කට අපට උම මේ ළමීක් වගේ පීන්න මොකද අපට පේනඔවු බොහොම වයසයි ඔවු උසිං අඩුයි කියලා මට හිතන දෙයක් තමයි ලකොන්ටක බදධය මහරහතන් වහන්සේ උසිං අඩු ශීරයක් වුුණාට උන් අහන්සර තාම ප්‍රසන්න කයත්තියන ඇති මුරුදු ශරීරයක්ඇතියන්න ඇති ඒ කනනි ළමීක් වගේ පීන්නේ සිං අඩුවුනයට කරමය නිසා හැබැ උන්වහන්සට බොහම මුුදු මුුදු ශරීරය ඇතිය නැත්තේ හැබැයි පෙන්වතුරි උන්වහන්සේට අරවිදියට භික්‍ෂුන්වහන්සේලාගෙන් හිංසාවට පීඩාවට ලක්වෙන්න උනේ නං අතීත ජීවිතයක වෙන කර්මයක් කරලා ඒ තම එක්තර ආත්ම භාවේක සීල කියලා රජ කෙනෙක් හිටිය මේ රජතුමා විනෝධංශයක් කැටියට කළා වැඩි හිටියන්ට හිංසා කරනවා විහිලු කරනවා සමහරලාවට වැඩි හිටිය දකොල් පිටු පරසසිංගල තල්ලු කරනවා ඒම නැත්තං හිසට පහරක් ගහගෙන යනවා මේ රජුහ රජතුමා ග ඇතේ නිතර දණ්ඩක් තියෙනවා සහරලාට වැඩිහිටිය යනවදක්කොල් පිටිපසිංගිල්ලයික කකුල් දෙකාසිින්දධනවා වැටින්න එදම් පයදානවා වැටින්න පරටේ ප්‍රධාන පුරවසිය මේක කරනකොට රට වැසියොත් ඕක නිකම්ම පුරුදුනා. මුල්ලු රට මෙකට පව්කර ගත්තා එනිසා කවරත් දෙව්ලො විපපුදුන්නේ දවසක් ශක්‍ර දෙවියෝ බලන කොට දෙ වෙන දවගේ තෞතිසාාවී දෙවුරු පහල වෙන හරි අඩුයි. ඒතුමකදගල හොයල් බලකොට අදහරමිකරටේ රටපාලනය කරන්නේ. ශක්‍ර දෙව ඔහට හොඳ පාඩමක් උගන්න ඕන කියලා මාතල දිවී පුත්‍රයත් කතා කරගෙන මනුෂ්‍ය ලෝකෙට ාව වයසක කෙනෙකු වේශයක් මවාගෙන. එමින් ගමන් චක්‍ර දෙවෝර අපපෙන් ගවතු දැකල ඇව කිවල උද න මුහු කියෙල කොටස. අන්නේ එවැනි කොටස්ටිකක් හට්ටියකට දාගෙන ශක්‍රදිවියෝ දැම්මේ රතින් එන්නේ. එමෙන ගමන් රජු ගමන් කරන මාර්ගයේ ඉදිරිියෙන් ශක්‍රදිවියෝ ගමන් කරනවා ශක්‍රදිවෝ ගමන් කරනවා කියල පේ රයිතුමාට විතර හැ පේන්නේ මහල්ලෙක් ගමන් කරනමකි. හයිතුමාකෑ ගන අල්ල පියෝේ මහල් අල්ල පියෝ මහල්ල කර කෑග ගහනකොට ශක්‍රදිව තමන්ග රති ආපසට හරෝගෙන. රජු ගමන් කර රතය ඉදිරියට ගමන් කරනවා ලංවෙන කොටම රජුග රතියට වඩා ශක්ක්‍රදීවියන්ග රතිය උඩින් ගමන් කරනවා යමින් ගමන් අර හට්ටිය රයිතුමා ගැකට හලනවා. ්‍රයිතුමක් රතියෙන් අතර කරාම. ශක්‍රදිවිය තමන්ගේ වජරායුදය ඔහුගේ හිසට තියල කියනවා. ආයමත් කවදහ දසක වැඩ හිටයකට රෙ කරල තිබුණු. මේ එන්නු බෙහි සහත් කඩකට පැල්නකං ගනවකිවා අන්න ඒ අකුසල කරමේ නිසා තමයි ලකොන්ටක බද්ධ හාමුදුරු මේ ජීවිතය මේ බිපාකේවිින්දී බොහොම භයානක ෙස් ධර්මයක් න පින්ංගන එක බලන්න පෙන්වතුන මේකත් බොහොම බයන කකුසල කරමයක් ැ සාමාන්‍යයෙන් අපිත්වයි දකිනවා අපේ සමාජ සම සමහර වෙලාවටමි අනිත්තයට කරදරයක් වන්න ලෙස සමහරලාට ජීවත්වන අපි දකිනවා සමහරටඋගේ අරමුණ තව කෙනුට කරදරයක් කරන එක නෙවී නමුත් ඔුගේ හැසිරීම් සමහරලාවට සමහර කෙනෙකුට හිංසාවා කරදරයා හොඳ උදාහරණය තමයි බලනක සමහරය තමන්ගේ ගෙවල්ල තිෙන කුණු ටික එකතු කරලා සමහරලාට ගිහල කොහ අරි තැනකට දානවා සමහරලාටේ දාන්නේ තවත් කෙනෙකොි ගයක්ක් ළඟට වෙන්න පුළුවන් එඳ පාරක වෙන්න පුළුවන් කොන පාර කොනක වෙන්න පුළුවන් පි පාරිදුොට මේ එකක දකිනවනේ මිනිස්ස කොයිතරං අවිඤ්ඥානිික දෙ කියලා කියනවනං සමහරලටපි දකිනවා දැන්වීම් දාලා තියන මේ දැන්වොල කුණු දාන්නපා කියලා සමහරට ඒ තැන්වොලටම ගෙල කුුණු දානවා නත්මට බෙදර කියන්න ඕනකම තිබෙන්නේ.ඒ තවත් කෙනෙකොට හිංසාවා. උද තමන්ට තමන් ෙදර තියෙන කුණ ටික අප්‍රසන් නිසායක තම ඉදිරරි ඉවත් කරන්නේ. හිදර තියෙන වටිදයක් නම් කොයිලක තිවත් කරන්නේ එක තමන්ට කරදරයක් එනි සයිවත් කරනවා එ මට හිතෙනවා දැ ඒ කුණුටික ගිහිල තවතැනකට දානකොට එක තවත් කෙනකුට කරදරයා එකලොකු අකුසල කරමයක් සමහරයගේ හැසිරීම් තවත් කෙනකුට හිංසාවක් එක ලොකු අකුසල කර්මය අපි සමාජය ඕන තරම් ඕවගේ දේවල් ලැකිනවා සමහරවෙලාවට කෙනෙක් පයින් ගමන් කරත් වාහනක ගමන් කරත් වාහනැක් පැදෙව්වත් වාහනැක් ගල නතර කරත් සමහරලාට පින්හතුට තවත් කෙනනුට හිංසාවක් වෙන විදිර තමයි ඒ කටයුතු කරන්නේ මට හිතන දෙයක් තමයි මේක අපි දකිනව සමාජය සමහරය ජීවත්වන තැන්වල හරියට කරදරවලට මුහුණ දෙනවා. තමන් ජීවත්තන තැන්වල වාසේ කරන තැන්වල නොේ කරදරවලට මහුණ දෙනවා. සමහරලාට සතුන්ගෙන් වෙන්න පුළුව එක වඳුරු පයිනවා එම නැත්තං කුඩා සතුන්ගෙන් කරදර ගහක කොළක තියෙන දෙයක් බේරගන්න බෑ. கிட்டு වා අර වගේ விනාசවෙச்ச දවල් ලයි කරනවා එමනං ම කරදර மீ அங்கෙන් කරදරම වට බාහිர மிිනිසுங்கෙන් කරදරම පොடிි வක් වැසත් වටන ෝම් කටික හෝදෙන තමන්ගේ වට පොඩි வසක් වැසද ගවල් ෙමෙනවා බිත්ති கடඩංවැටනවා පස් කන්දුු ඩං වැටෙනවා හතුරන්ග කරදර මට මේ හිතන දෙයක් ම මේ කියන්නේ මට හිතනවා ජීවත්වන තැන්වල මිනිසුන්ට ඔය වගේ කරදර එනව ඇත්තේ අර ජීවත්වෙලා ඉන්න නොයෙක් නුක් ජීවිතවල අර තවත් කෙනෙකොට කරදරයක් වෙන් ලෙස ජීවත්වවෙ ්චයට වෙන්නති කියලා නිකපිටත් බලපාන කර්මය මොකද හවත්කනෙකොට හිංසාාවක් කරගෙන ජීවත්තන කෙනාට මේ සභාාවදහමෙන් අනුග්‍රහයක් ලැබෙණි නෑ. තොද ලැබෙන ඉඩක් නෑ කෙනාට. සභාාවවදහමෙන් ඒකෙනට අනුග්‍රහයක් ලැබෙන්නේ. තුරේමනන් සභාාවදහමෙන් නොයේ කරදරවලට මුහුණ පාන වෙන්නේ අතීත ජීවිතවල කර පෙහෙම අකුසල කරමනිසා. නමුත් හිතන්නකෝ කෙනෙකොට පහසුවක් වෙන විදියට තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන්නන් ඒක කොයිතරම් පුුණ්්‍ය කර්ම ඇදිගළි හිතන්න තව කෙනෙකොට පීඩාවක් නොවෙන විදියට තව කෙනෙකොට කරදරයක් නොවෙන විදිට තව කෙනෙකොට හිංසාවක් නොවෙන විදිට ජීවත්වෙන පුළුවන්නම් ඒක කොයිතරම් පුන්නෙ කරම ඇදදිගළි හිතන්නකෝ එක මහාපුුණන්න්‍ය කරමය මට මටකයි දවසක්මගේ ආචාරතුමක් කිපු විශේෂ කාරණාව එතුම බොහොම් ප්‍රඥාවන්තයි. බොහෝ සා සාචාර ගෝජරතියන දවසක් එතුම කියනව මායි කළා වැසකිල්ලි ැසිකිල්ලි කරන්න ගියාම තවත් කෙනෙකුට කරදරයක් නොවනි විදිටක පිරිසුදු කල් ඉතිරි ගෙනම කියන තමන්ගේ ගෙදර හෝ පොදු තැනකො හෝ වෙනත් කෙනෙකු ගෙදරක හෝ කියන්න ඕනු විශේෂ කාරණාවණක් සයි ම උදාහරණය ගත්ත ලංකා සමාජි මේක හරි දුරුවල නිසා එම මයි කළ කිව්වා දැ වැැසිකිිලි ඇසිකිලි කරන්න ගියාම අදකාල ගොඩා කලාට පාවිච්චි කරන කොමන්්ඩ එක තියනව සම්පූර්ණය වහපු පියනක් තියන වෙනම අඩක් විවෘත කරපු පියයනක් වෙනම තියෙනවා අඩක් විවෘත කරප කොටස තමයි අපි සරීරකෘතය කරන්න පාවිච්චි කරන්නේ ඒ මත තමයි වාඩි වෙන්න එතකොට තමන්ගේ සම තමන්ගේ සමී රෝම අර කොටස ගෑ වෙලා තවත් එන කෙනෙකොට එක විසබීජ වෙන්න පොළුවන් එක අප්‍රසන්න වෙන්න පුළුව එතු මයිකලකිව හොඳින් පිරිසුදු කරනවා වතුරල්ලා පේපසවිීට් එකක් කරගෙන හොඳට තුල්ලා එකකොටස හොඳීින් පිරිසුදු කරලා එක උඩු පැත්තට හරවල තම එලියවෙෙන්න කියලා එතුමින් තමයි මගේ කාරණාවත් දැන ගත්තති එකකටස උඩ පැත්තර හරවල එලියටන ඇයි ඊළඟට එන කෙනාට අරගෙ තෙතමනයක් හැතුව වේලිලා තියෙනකොට ප්‍රියමනාපෝ පාවිච්චි කරන්න පොළුවවා එක පොඩිදියක් වෙන්න පුළුවවා නමුත් මටහිතන මහපුුණ්‍ය කරමයක් කියලා තවත් කෙනෙකුට යහපතාක්නයකින් සැලසෙන්නේ? හිතන්නක ඔ වූ වගේ පුංචි දෙයක් තමන්ගේ ජීවිතය තුළ පුරුදු කොහුණු කරගත්තොත් මෙ සභහාවදහම කොහොමට ඒකෙනට ආශිරුවාදය කරයිද. තමන් අකමැතින යම් කිසි දේකට හිතන්ඩ අනෙත් අඇත් ඒේකට කැමැදිනේ. තමන්ගේ වත්තට තමන්ගේ ගෙදරට තමන්ගේ අවට කට යමක් වෙනට අක මැති නගහිනම් අනීත් කෙනෙකුටත් ඒකට කැමට තක්න ාකමැතිති ප හිතල බලන් මෙහෙම දේවල් ජීවිතය පුරුතු පුහුණු කරගත් ොත් ඒයට සබහව දහම කොහොම ටආශිරවාදකරයිද අප මගමානවක එහම් පින්කර ගතු කෙනෙක්න ශක්‍ර දවිදැ දිවිලුව කියීන්න මනුසුලෝකඉන්න කාලේ මගමානව කියවෙලා එතුම දවසක් එක තැනක් පිරිසුදු කරනවා වාඩිවෙන්න පිරිසුදු කරන පාවිච්චි කරපු බඩුටි තියලෙන ොට තගෙනෙක් කවෙෙලවෙතන වාඩි වෙලා. අද කාල වගෙනම් ඒ ඇතික කරණ්ඩුවනි කෙන කරන්නේ ොතර ම තම සුද්ද කර ගත්තති කිය අපේ සමාජයේ වගේ වන කොච්චිර දුරුව ලදදි කියෙල ගීවොත් සමහරලාට අවුරුදු ගණන් සිිල්ගන්නකොට සිල්ගන්න තැ තැනත් අයිති කරගන්නවා. ති මේ ගුණ දරම නැති මිනිසුල්ට සභාව දහ මනුග්‍රහ කරන්නේ. ඉස්තවන ුදකර නත් කෙනෙල වාඩි වෙලා තවතන සුද් කරනොයි තැත් කෙනෙක් वाල්ල ඒ ඔක්කොම සුද්ද කරලිවර කරා දැඟ මේකට සතුට පත් එච්ච මගමානවකයා නැවතුනේ නේ තව තවතැන් සුද්ද කරා ඇලවල් සුද්ධකරා පාරවල් සුද්ද කරා මංමාාවත් හැදවා ලිං ඇැබවා ඕකට එකතුන තවති ස්තුන් දෙනින්. තැති සතරක කණ්ඩායම කොයි තිස්සතර දෙනත් එක පින්නතුන විශාල පින්කං ගොඩක් කලා ඇල දොළවල් හදනම මංමාවත් හැදුවන ලිං ඇැපුවා වනන්තර හැදවා මෙ මිනිසුන්ට පහසුකන්න සැලැසුන්. අන්න ඒ පිරිස මැරිලා ගිහිල්ලෙ පොදනේ තවදිසාාවී. මගමානවක ඇතමයි ශක්‍රදිවියෝනි අර තිස්තුන්දෙන තමයි තිස්තුන් දෙනෙක් රජදරෝනි. ශක්‍ර දෙවියන්ගේ වටේ ඉන්න ප්‍රධාන රජදරෝ තිස්තුන් දෙනෙක් ඉන්නවා ඒනිසා තමයි යි දිවිලෝකටබටත් අපි තාවතින්ස ගිල්ල කියන්නේ තාවතින්ස කියන්නේ තිස්තුන් දෙනෙ රජදරෝ රජගම් කරන නිසා. තවදිසාාව කියන්නේ එකයි? ජර බලන්න බිංදුරි දැන්. ඒ මනුෂලෝක කරපු අති උත්සාස් පිංකවක්න එක. ඒනම් බිංනදුන තවත් කෙනෙකොට යහපතක් වෙන විදර ජීවත්වෙන මනං ඒකෙනට සභාවවදහමර්තා ශිරවා දෙක් කරනවා හැබේ තවත් කෙනෙකොට කරදරයක්වෙෙන ලෙස හිංසාාවක් වෙන ලෙස පීඩාවක් පෙනලෙස න ජීවත්වෙෙන්නේ ඒ අඩස බාාවද හමතාශිරුවා දෙකරන්නේ. එස තමන් ජීවත්තන හැම මොහොතකම තමන්ගේ කායක හැසිරීමකින්වත් තමන්ගේ වචනයකින්වත් තමන්ගේ සිතුවිල්ලකින්වත් තවත් කෙනෙකොට හිංසාවක් පීඩාවක් පෙන ලෙස ඒ හැසිරීම හදා ගණ්ඩෙ පා. ම උස් ෙසරීම කහදා ගන්න උසා සාචාරගෝචර තමන්ගේ ජීවිතය තුළ දියුණු කරන්න තමන්ගේ සතුටක් වෙනුවෙන් තවත් කෙන සතුටක් විනාශ කරඳිපා තවත් කෙනෙකුට එක කරදරයක් හිංසාවක් කරන්නිපා හැම මොහොතකම මේ අන්්‍යන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ හැසිරීමම් රටාව හදාගන්ඩ එසේ මේ ගුණධර්මය තම තමන්ගේ ජීවිත තුළ දියුණු කරගණ්ඩ මේ උතුම් ධර්මාණු ශාසනාව පිංත් හැමකිනාගෙම ජීවිතවලට උපකාරවේවාගෙන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත්කරනවා. ඔොඳ එෙමන අධදවසීමේ උතුම සද්ධරම දේශනාව මේ විද්‍යයට මුළු මහත් ලෝකයා කරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට අද ගම්පහා නාරංවලමිගුන්රතන සදහම් සෙවනෙහි බෞද්ධ්‍යානාලිකාවෙහි මේ ශාකා පරිශ්‍රී ඉඳගෙන අප පින් උතු මේ උතුම් සද්ධර්ම දේශනා පවත්තන්ට යදුණ එවන මේ රැස්කරගත්තු සීලො පින්ං දායිකත්ය දරු පින්ං උුතුන්ට පයන ෝදන් කරනවා හැලුම් මහර දෙල්ගොඩ පදංචි එමMPී මුදන්නායක මහත්මා ඇතුළු පෞලේපින් අන්ත පිරිසයි දේශනාවයි දායකත්ය දරන්නේ බලාපොරොත්තු වෙනවා තමන්න්නම මියපරලෝගියපු ඥාතති මිත්‍රාධීෙන් හැමදිනාටමත් ප අනමෝදන් කරන්නට ඒ හැම දෙනාගේම සසරගමන සෝපත් කරගන්නට මේ පින් අනුมෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා එවගේම ජීවර්ත සිටින තමන් හැම දෙනාටම මේ උදාරපින නිදුක් නිරෝගී සෝපත් භාවේ පිණිසනුමෝදන් කරනවා එවගේම චතුරාර සත්‍යාවබෝධීය පිණිසම මේ පින්න පාරමී ධරමයක්ම වේවා කියලා මේ බිලාවේදී පिං අනුමෝදන් කරනවා එවගේම විශේෂයෙන්ම තරම කරෝගී තත්තෙන් පසුවන RM බිසූමැනිකි ආදරණේ මැනියන්ටත් මෙ වෙලා ව්‍යශිරුවාදය කරනවා එ මවෞතුමියයට නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානස්සික සුවපත් භාාවය ලැබේ බා එමෑණියන්ටත්ම උතුම්මු ධර්මදානමී අතිවදාාරපින තමන්ගේ ජීවිතයට අනුමෝදන්වේවා කියලා එවෙලාවේ පින් අනමෝදන් කරනවා. ගේ අධ්‍යාපන ලබන දරුවන්ට අධ්‍යාපන කටයුතු කරගෙනයන්ට අවශ ශක්තිය දහිර ප්‍රඥාව පහළවේවා නිදුක් නිරෝගී සෝපත්භාාවේ ලැබේවා කියල සෙත්් ප්‍රාර්ථනා කරනවා අවසානේදී පිංහත් හැම දෙනාටම මේ සියලු පින් අඩුවක් නැතු අනුමෝදන් වේවා මේ ජීවිතේ පවතන සිරු යහපත් බලාපපුරතු ප්‍රාර්ථනා සියල්ලක් මිෂ්ට සිද්ධ වේවා පූර ජාතිවල කරගතුයම් මකුසල කරමේකින් හෝ ජීවිතේතුවල යම්රදරයක් බාදකයක් දුක්දුනසක් ඇතිවන්නට ඇත්තැන් ඇතිවී ඇත් නං ඒ සියලූ රෝගා බාදේ සියලු කරදර බාදක ඒ පූර ජාතිවල කර පකුසල කරමයෝ මේ මහා කුසල කරමේ ආනු භාවින් යටවෙලා හැමකිෙනාටමි තාම පහසුවෙන් ජීවත් පන්නට ශක්තිය දහිරේ ලැබේවා අවසානේදය ඔබ අපහැම දෙනාටමත් කෙටිමකාල්ලයකින් පහසුම ආකාරෙන් සුකසාගත ප්‍රතිපදවිං උතුම් චතුරාරි සත්‍ය ධර්මියය අවබෝධ කරගන්නට මි උදාාර කුසලානි සංසධර්මිය පාරමිතාවක් මවෙේවායි සාධූසාධසාධූ කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකා සට්ටහාචබුම් මට්ටහා දේවානාගාමහිද්දිිකා පුഞඥන්තං අනුමෝදිිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ ශසාසනං. சிරන්රකන්තු சම්මා සම්බුද්ධ දේசනங ചරන්රකන්තුु සම්මා සම්බුද්ධ සාവකัง